සු අකුසලේ සු දම්මේසු. අතිගෞරුවාර මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධාබුද්ධි සම්පන්න පෙන්වතුනි පෙන්වතියෙනි. දසසු අකුසලේසු දම්මේසු සාකච්ඡා මාලාවේ අපි තවත් එ අකුසලයක් තමයි සාකච්ඡා කරගෙන ගිය එ තමයි කාමි සුමිච්චාචාරා කියන කුසලේ. ඉතින් මේ කාමි සුමිච්චාචාරා කියන්නෙමකක් ද කාමි සුමිච්චාචාරාවට හේතුව කවරේද කාමි සුමිච්චාචාරා නිරෝධ කරන්නේ කොහොමද කියන කාරණාව තමයි මෙතෙක් වේලා අපි සාකච්ඡා කරේ. ඉතින් අද දවසේ අපි විස්තර කරන්නට ඒ දෙන්නේ කාමි සුමිච්චාචාරා නිරෝධ කරන මාර්ගය පිළිබඳවයි. ඉතින් මෙතනදී ඔබට මත කෑති මේ කාමි සුමිච්චාචාරාව කියන්න චේතනාවක් නෙමේ ඒ කර්මී බවපි විස්තර කරා ඒ කර්මයට තුරදෙන චේතනාව නම්බූ කාය සංකාරය තමයි ඒහි චේතනාව වෙන්නේ තොරට කාය සං චේතනාව. එතිට මෙන්න මේ කාය සංකාරය, වසගේට ගන්න පුළුවන් නිච්චයි කියලා හිතන එක තමයි එක හේතුව කියලා අපි විස්තර කරා. එනං ඒ නිච්ච කියන හේතුව සිද්ධ නොවෙන්නට හේතු නිරෝධයට කුමක්ත කල යුත්තේ කියලාි විස්තර කරා ඒ තමයි. අර කායි සංචේතනාව නැත්තං කාය සංකාරය මෙන්න මේක අනිච්චයි කියලා දකින්නට ඕන ඒ අනිච්චයි කියල දකිනකට නිච්ච කියන කාරණාව සිද්ධවෙන්නේ නැහැ කියන එක අපි තෝරාභේරා ගත්තා. දැන් අද අපිට තියෙන්නේ මෙන්න මෙහෙම, අනිච්ච බලනක නං ක්‍රමවේදේ කරන්න ඕන මාර්ගයේ මකද්ද කියන එක තමයි අපි තෝරාගන්නට ඕන එතකොට සේකේක්ට ඒමත් නැත්තම් මේ සම්මාධිට්ටට පත්ච්ච පුද්ගලෙක්ට අරිහත් වෙලා නැත්තං. එයට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කාමී සුමිච්චාචාරා නිරෝධ කරන මාර්ගයේ වඩන්න මේ කාමී සුවිච්චාචාරාව කාම සුමිච්චාචාරාව, සොමිත්‍රවීමආරතින ආරතිோන இல்லට விරතින விරති ඒ වගේ , ප විරති වෙන්න ඕන පටිවිරති වෙන්න ඕන ආරතිවිරති පටිවිරති වගේ ව රමණී වෙන්න ඕ ව රමණී වෙන්න ඕන රමණී වෙන්න ඕනවෙන්න මෙහෙම වෙන්න ඕන මේක තමයි ශේකයෙක් වඩන ක්‍රමේ. එතකොට දැන් ඔබට හිතෙන්න්න පුළුවන් මෙයාට ආරතිවෙන්න ඕන විරතිවෙන්න ඕන පටවිරතිවෙන්න ඕන මෙන්න මේ කාමී සුමිච්චාචාරාව කියලා. ඔ හරියටම හරි. තැන් හිතනව එහෙනම් අනිච්ච බලන්න ඕන කාමී සුමිච්චාචාරාවට නැහැ. අනිච්ච බලන්න ඕන කාමී සුමිච්චාචාරාවට නෙමේ මෙ මෙතන ඒ එක විස්තර කරනවා මුොක්ද මේ රතිය කියන්නේ නිච්ච කරගන්න නමතර නදී කියන්න නිච්ච කරගන්න යමතන නතිය කියන්නේ නිච්ච කරගන්න රමණය කරනවා කියන්නේ නිච්ච කරගන්න එනම් සෘතවත් තාරි ශ්‍රාවකය දන්නවා නිච්චරගන්න මකක්ද අයා නිවාර්යෙම දන්නවා නිච්ච කර ගන්න නම් පංචස්කන්දී කොතන හරි කද පංචු පාදානස්කන්දිෙරෙනකොට උපාධානයක් එකතු වෙනහිද නිච්චත් එකතු වෙලා එම් පංචස්කන්දී මොකක්ද මේ නිච්ච කරගන්නේ කාය සංචේතනා කාය සංකාරා කාය සංචේතනා කාය සංකාරා ඕක තමයි නිච්ච කරගන්න කිය එක යදාන්න එතකොට මෙන්න මේින් රතියෙන්වෙෙන්ගෙන ආරති වෙනවා ඒ කියන්න මේක පැහැදිලිවම වෙනමකක්වත්න මේ මේ කියන්නේ අනිච්චට ඔන්න ශේකයා අනිච්ච දැක්කා එනඇයි විරති කියන්නේ විරති කියන්න පින්නතුනේ එයාට විරති චෛතිසිකේදන්න ඕන එයාට සම්මාවාච්චාහරි සම්මා කම්මන්තහරි සම්මා ආජීවහරිය දෙන්න එදොට මේකට අනු මේ ක්‍රියාවක් නිසා සම්මාවාචාතා ජීවත් මේ සම්මා කම්මන්තය කියන විරතිී චෛත සිකයේ දෙන්නට මේ එකක චෛත සිකය එනම් අනිච්ච දැක්ක ආරති වුණ විරතිය කියන සම්මාකම්මන්තයේ දුනා ඒ සම්මාකම්මන්තයට පටි විරති වෙනෝ ඒ කියන්න එකට බැඳී සිටින පටි වෙන කෝමද ඒකම සිද්ධ කරන්න ඕන කියලා පීර්යක්දන වීර්ය චෛත සිකේ දෙනෝ වීර්ය චෛත සිේතට වෙදෙනවා. එතකොට මේ වායාමනමක වායාම වෙන්නේ අනිිච්ච බලද නූපන්කුසල් පදවල උපන්ක කුසල් වැඩ දියුණු කර නපන්ක්කුසල් උපබදල උපන් අකුල් ප්‍රහණය කරලා. එතකට මෙතන ආර්ථතිත් වෙලා අනිච්ච බල විරත්ති කියන චයිස්සික ඇතිදි සම්මා කම්මන්තේ එකට පටිවිරති වෙන වීර චන්ද චිත්ත විරිය විමන්සායේ දෙනවා. ඒටික කන්නේ සතර ඉෘධපාද ඒටිකවෙදෙන හම රමණය කරනයෙන් එයා වෙෙන් වෙනවා. රමණය කරන එකම කද කැමැසේ පාත්න්න පුුවන් නිච්චායි කියල රමණ කරනවා එත්ත නං වෙෙන්වීම සිද්ධ වෙන වේරමණිය වෙනවා. මේක නිකම් වේරමණය නෙමි. මේ සුමිචාචා ආරති වෙරති පටිවිරති වේරමණී වෙනවා මෙතන ඇයි දන්නවද කාම සුමිච්චාචාරා ගත්තේ. මෙතන කර්මය තමයි විස්තර කරන්න මෙන්න මේ කර්මය ආරති වෙලා විරතිවෙලා පටවිරතිලා වේරමණී වෙනවා කිය මේ පලය තමයි විස්තර කරන්න මෙන්න මෙහෙම තමයි වෙන්නේ කරමි හේතු නිරෝදය නෙමේ හේතු නිරෝධටේ දනම් මෙන්න කාය සංචේතනා කාය සංකාරා ආරතිවෙන්න ඕන කොහමද අනිච්ච දැකලා ඒට කම්මා කම්මන්තය කෙන විරති ජයිසිකේ දෙන්න ඕන පටි විරති කියන චන්ද චිත්ත විරිය වමන්සාය දෙන්නට ඕන ඒටිකර ඉදලා රමණය කරනකින් වෙ එන තැනට පත්වෙන්න ඕන ඉතිං ඒකාරණය තමයි මෙතන මේ විදියට විග්‍රහ කරන්නේ. එතකට මේ විගහයත් එක්ක ඔබ ොහොම පහැදිලි දැංක්ෂේකයාට කාමේස්සු මිච්චාචාරා ආරති විරති පටිවිරති වේරමණී සිද්ධව වෙන්නනම් ඇයටතියෙන්න්න ඕන සම්මාධිට්ටිය. ක් ඥාන දනගන්න දුක්ක සමුද ානයේ දැගන්න දුක් නිරෝද ායේ දනගන්න දුක් නිරෝද ගමිණ පිපදාාව ානය කියෙන අයං චති බික්ව සම්මාධදිට්ියය දන ගන්නට ඕන මේ සම්මාධිට්්‍ය ඇතිකල්ලයාගේ සම්මාංකප්ය කොයි පැත්තදද වැටෙන්නේ මෙන්න නෙක්කම්ම අව්‍යාපාදා විහිංසා පැත්තට මේකත් එක්ක වචනය ඇත්තේ යනුව ක්‍රාත්මකෙන සම්මාවිජයට කම්මන්තේ තමයි මෙතන විරචයිසික දිටය දෙන්නේ සම්මාකම්මන්තයක පිරින්නට යන එත් එකය දීවි පැත්මම සම්මා ආජීයක්ක් බවට පත්නවා දැ ූපන්කුසල්උපදෝල උපන්කුසල් වැඩ දියුණු කර නූපන්නකසල් නූපදල උපන් අකුසල් ප්‍රණය කරලා සම්මා වායාමේ සිද්ධ වෙනවා දැන් මෙන්න මේටික සිද්ධ වුණට පස්සේම යයි කයි වචනය සංවරයි මෙතන විශේෂයම කයි සංවරයි මේක සංවරුණ හම ආතා අපි සම්පජානෝ සතිමා විනේය ලෝක අභි්‍යාදෝමන අස සිද්ධ වෙනවා කෝම සිද්ධ වෙන්නේ කායේ කායනු පස්ස විහරතී විදිහට මෙන මේ කායකායනු පස්ස විහරතී විදිහට මෙයාගේ දැන්ගන්න අභද්‍යාදෝමනස්ස දුරුවමින් එය මිත්‍යා දිට්ියේ මිත්‍ර වෙන දිට්ටියයෙන් මිදිලා තනිකරම අවිද්‍යා නිරෝධෝ සංකාන රෝධෝගෙන පටි සම්පාදය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නන මෙන්න මෙතනද අනිවාාරෙන්ම මේ අනිච්ච බල ොහොතේ ඉද අවමයෙන් ප්‍රථමධ්‍යානයට වත්යා පත්වෙන එක දරණ ස්වභාවයක් එක බලෙන් වඩන්න වශනෑ අනිවාරයෙන් එතැට පත්වෙනවාඉති එතන්ට පත්වනයයි කියල ැලූ එ සම්මා සමාධිට එලමු නියයයි කෙට බැලූත් සම්මාධිට්්‍යය තිබ්බ නිසා. අන්නේ නිසා තමයි අපි බලන්නට ඕන මේකේ කාමිස් සුමිච්චාචාරා කියන්නෙමු කද්ද. කාමිස්ුමිච්චාචාරාවට හේතුව කවරේද, කාමිස් සුමිච්චාචාරා නිරෝධ කරන්නේෙක හොමද කාමිස්සුමිච්චාරා නිරෝධ කරන මාර්ගයකු මක්ති කියලා චතුරාරය සත්‍යය සූත්‍රයට අනුව බා බලපු ගමන්, ඒෙන සම්මාධිට්ටයට පත්වෙනවා අරි අටගිමකට පත්වෙනවා එයාරේෂ්ඨාංක මාර්ගගේ පූර්ණය කරගෙන යනකොට ඒ චතුර අර සත්තයට නම්මු සූත්‍රයට බා බැලවා මේ බාබාලනකොට දරණස්වභාාවේතේරුුණා යෝ පටි සමුපාදම් පසෙ සෝ දම්ම පසේ සෝ දම්ම පසේසෝ ම පස්සෙති කියන. අ රූපබේදනා සඥා සංකාර විඤ්ඥාන සමුදයා පේනවා. ඒවගේ අවිද්‍යා නිරෝධ රූප බේදනා සංඥා සංකාර විඥා නිරෝධය පේනවා මෙන්න මේක පේනකොට මෙයාට පේන ගන්නවා ඔන්න පානාාතිපාතේ සිද්ධ වෙන්නෙත් කහොමද අධින්නාාධන සිද්ධ වෙන්නෙත් හොමද කාමිසුමිච්චාචාරාව සිද්ධ වෙන්නෙත්. කොමද මේ සල්ල සිද්ධ වෙන්නේ කර හේතුවක් නිසාද මේ කාය සංකාරයක් වසගේට ගන්න ගල්ලා මෙන්න මේ කාරණය පේනකොට මෙයාට පේනවා. මේ සබ්බේ සංකාරා කාය සංකාරයට අදාළව සබ්බේ සංකාරා නිච්චාති. යදා පඥ්ඥාය පස්සති මේ ප්‍රඥාවෙන් දකින්නට ඕන. හොමද ආරති විදිහට අත නිබින්න්ද තිදුක්කේ වෙන අන්ද දෙක් වගේ බැඳිබැඳියන්නඇතු මිදන්නනොමද විරති පටි විරති වේරමණේ විදිට ඒ සමක් ෝ විුද්්‍යිය හෙන වේරමණ සිද්ධ වෙනකොට ඔන්න විසුද්ධ මාග නම් වූ අරයටට එක මක පූර්ණය න්නට ගන්නවා හෙනම් ඒකෙනට කර්මස්ථානයක් නිකම්ම තමන්ගේ මුවකට එනවා සිතුවිල්ලට එනවා සබ්බේ සංකාරා අනිච්චාති යදා ප්ඥාය පස්සති අත නිබ්බින්දති දුක්කේ ඒ සමක්ගෝ විසුද්ධියයා කියලා මෙන්න මේ කර්ම නැත එක්ේනට පැහැදිව පෙන්න්න ගන්නවා ඒනම් මේ වැතක් තිබනං වැඩ පිළිවෙල තිබනම් මෙවන්න වූ කාය සංකාරයක. කායි සංචේතනා නම්බූ වැඩත් තිබ්බඩක්. මොනවද වැඩ දැල්මුගුරු දාන්න දඩමුකුරු දාන්න අනුන්ගෙ දෙයක් ගන්නට හේතුවෙන මේ ඇහිඳ ගැනීමක්. ඒමත් නැත්තම් කුමක් හෝ අතපය ඒකට යොදවා ගැනීමක්. ඒමත් නැත්තම් ඇහැ කරනාසිදිියව ශරීරයේ මන පාවිච්චි කල්ලා මෙන්න මේ, ඒයි සංචේතනාවක් එදැ ැනකට සිද්ව වෙන යම් කාරණයක් තිබනම් මෙවැනිවතක් මෙවැනි වැඩ පිළිවෙල තිබනං මෙන්න මේව සියල්ලක් අනිච්ච බවයාට වැටහෙන්න්න ගන්නවා. එති මේක ඇතුළේ අනිච්චාවත සංකාරා කියන කාරණය කර්මස්ථානයක් ඉ දෙන්න ගෙන්න්න ගන්නවා. එනම් අනිච්චාව සංකාරා උපාද වය දම්මින. හෙනම් මේ අවිද්‍යා සමුදයා. රපේදනා සංඥා සංකාරවිඤ්ඥාන සමුදයා පේනවා. අවිද්‍යා නිරෝධෝ රූප වේදනා සංඥා සංකාර වි්ඥා නිරෝධය පේනවා උපපාද වයදම්මිනෝ පේනවා. ඒනම් උපජිත්වා කරගත්තේ එෙනම් මෙන්න මේ ඒ තස්සේව තන්හා යසේස විරග නිරෝධෝ චාගෝ පටිනිස්සක්ගෝ වෙන්න නැතුව ඒ තන්හාෙන්ම. ඒක උපාදාන කරගන්න වැඩ පිරිවෙලක් එෙතුනා. ඒනං ඒක උපජ්ජිත්වා දැක්වා, ඒනම් ඒක නිවිසගන්න විදිිය දැක්කා, ඒකගේ හදාගන්න විදිිය දැක්කා, මෙන්න මේක දැකිලා නිරුද්ජන්තී දකින්න ඕන. ඒනං අවිද්‍යා නිරෝධෝ, වේදනා සංඥා සංකාර විඥාන් නිරෝධෝ දැකලා අන්නට කලින්කිවගේ තස්සේව තන්නා යසේස විරග රෝධ චාගෝ පටි නිසක් ෝ මුත්තියනාලයෝ කියන හෙමත් නැත්තයි අද්‍යාවත්තේ වසේස විරග නිරෝධ ාගෝපට නිසක්ග මුත්ති්‍යයානාාලයෝකකි නාකාරෙන් අවිද්‍යාතන්නා දෙගේ නිරෝධය දැක්කා මෙන්න මේක දැක්කාම අනි්චාවත සංකාරා උපාදවය දම්ින උපත් ජිත්තා නිරෝද් ජන්ති දැක්කා එං තේ සංවූප සමෝසක හං ඕප සමයෙවත් නිදහස්වීම සිද්ධඋනාානම් එන්න මේ සංවලින්, හොමද සංවෙන්නේ නිච්චායි කියන සංවලින්. වසගේට ගන්න පුළුවන් කියල හිතන සංවලින් නිහස් වනාහම ඕෝප සමයේ වුණහම අන්න සුකිත තර සුකේ නම්බූ මේ කයටවත් මනසටවත් දැනන සුකේනෙමේ සුකිත දරස්ුවේ නම් ව ප්‍රඥාවේ සුවේ දැනන්න ගන්නවා. අන්නේ සුවේ දරන ශෘතවත් ආර්යශ්‍රාවකයා, මෙන්න මේ කාමිස්සුමිච්චාචාර ආරති විරති පටිවිරති වේරමණී කියන ආකාරයෙන් දසකක්සැලෙම්මි දලා කවද හරි දවසක හතන් වහන්සේ නමක් බවට පත්වුණකට මෙන්න මේ කාමිස්සු මිච්චාචාරා වේරමණී කියන තැනටම උන්වහන්සේ පත්වෙන්නට සියලු හේතු සහිතයේ ධර්මතාවීන්ගේ දෙන්නක්. එති මේ ආකාරයට මේ දසාකුසලි කාය සංකාර පිළිබඳව විස්තර වෙන අකුසල් සියල්ලම අපි කතා කර අවසානයි. අපි කතා කරා පානාති පාතාකුසලේ අධිනාදානාකුසලේ කාමිස්සු මච්චාචාරා අකුසලේ වෙන මේ අකුසල් තුනම කාය සංකාරය පදනංකරගත්ත නිච්චායි කියල ගත්තා අආදාසි යුක්ත ඇතිවෙන කාරණයක් බෝ පහැදිලි කරා. මෙන්න මේකෙ මේ කාය සංකාරයේ පිළිබඳව ඡන්ද යොදාගන්නට පුළුවන් වෙන්නේ අනිච්ච බලලා කොතන්ටනකන්ද අක්කුස්සලට වැටෙනතෙක් පමණයි. එනම් අකුසලට වැටුණනානං. ට කවදාවත් චන්දයක් තියන්නට බෑ එනං ඔබේ කවදාවත් සතෙක් මරන්න සතෙක්ගේ පණ අතිපහත් කරන්න චන්දයක් තියන්න බැහැ ඒක අනිච්ච බල්ල කරන්න බෑ. නොදුන් දෙයක් ගන්න චන්දයක් තියන්න බෑ ඒ අනිච්ච බල්ල කරන්න බෑ කාමේ වරවා හැසිරෙන්න්න නැත්තං කාමේ සුමිත්‍රවන්නට ඔට චන්දයක් තියන්න බැ ඒක අනිච්ච බල්ල කරන්න බෑ එනක් ඒ කාරණාවට වැනකට ඔබ කර්මයට වැටලි වරයි ඒනං ඔට කර්මය වැටෙන් නැතිවෙන්න නිරෝධ කරගන්නට නං. ඔබට ඒ ජාති ජරාමාරණය නිරෝධ කරගන්න ඒ බව නිරෝධ කරගන්නට වෙනවා ඒ බව නිරෝධ කරගන්නට නං ඔබට ඒ උපාධානයේ නිරෝධ කරන්න වෙනවා ඒ උපානය නිරෝධ කරන්න ඔබට ඒ තන්නාව නිරෝධ කරන්න වෙනවා. ඒ තන්නහාාව නිරෝධරන්න ඔබට වේදනාව නිරෝධ කරන්න වෙනවා. වේදාව නිරෝධ කරගන්න නං ඔබට ඒස් පර්ශය නිරෝධ කරන්න වෙනවා ඒ ස් පාර්ශය නිරෝධ කරගන්න ඔට ඒ සසාලාත නිරෝධ කරන්න වෙනවා ඒ සලා ත නිරෝධ කරන්න ඔට නාමරප නිරෝධ කරන්න වෙනවා මරප නිෝධ කරන්න ඔබ විං්‍යාන නරෝධ කරන්න වෙනවා ඒ වි ්‍යානය නිරෝධ කරන්න ට සංකාරය නරෝධ කරන්න වෙනවා ඒ සංකාරය නෝධ කරන්න ඔබට අවිද්‍යාන නරෝධ කරන්න වෙන. එනගේඒ අවි්‍යා නරෝධරන එක කර ද ක්. ආය සංකාරයන් අනිච්චයි දුක්කයි යනත් අයි කිය දකින්නට ඕන. එනම් නහි සීල වතං හෝී තතාගතයෙන උපච්චිත්වා අට්ටක් කරාති නිපදා සම්බුද්ධයන්න ප්‍රකාසිතා මතකතියාගන්න තතාගතයනන් වහන්සේ උපත්තිය ලැබුවේ වෙන වතක් දේශනා කරන්න නෙමේ සිල්වතක් දේශනා කරන්න නෙමේ වෙන වැඩ පිළිවෙලක් දේශනා කරන්න නෙේ හොඳ මතකතියාගන්න උන්වහන්සේ අකුරුුවටයි පදතුනක් තමයි දේශනා කර නිවත් දකින්න ඒ වෙනමකක්වත් නෙමේ අනිච්චයි දුක්කයි. අනත් අයිකර දේශනා කරන්න. ඒකට අඩු ලංසුවත් තියන්නට එපා ඒක තමයි ඔබේ සංසාරය හැරවුම්ලක්කේ ලක්‍ෂේ වෙන්නේ ඉතින් ඒ කාරණාව මට හිතුනා ඔබත් එක්ක බෙදාගන්න ඒ අඩු ලංසුවතියන්නඇතුව වහ වහා අනිච්චකිනාර්ථය දැනගන්න ඒක සරලකාරණයක් නොවේ කියනෙකින් මම අද මේ කාය සංකාර නිච්ච කරගන්න විදිහ ඒ වැඩපිළි වෙල ඒ අකුසල්ට වැටන ක්‍රම වේදතුන විස්තර කරන එක මෙතකින් නිමාවට පත්කරනවා. එතින් අපි වචී සංකාර කොහොමද නිච්ච කරගන්නේ කියන අදහස මතුවට කතා කරන්න බලාපොරොත්ති, ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.